Pero a ver. A cero a ver. Vamos de Sudano. පොලිසිල්දාරින්ගේ ඡන්දය අපිට තමයි. මොකද හේතුව පොඩි මිනිහාගේ දුක දැනෙන
පොඩි මිනිහගේ දුක තේරුම් ගත්තු පොඩි මිනිහගේ දුකට විසඳුමක් ලබා දිය හැකි කණ්ඩායම ඉන්න සමග ජන බලවේගයේ ප්‍රමණයයි. ඒ නිසා මේක පන්ති සටන, මේක ධන කුවේරයන්ව තවදුරටත් මේ රටේ බදු මුදල් හොරා කන්න වික්‍රමසිංහ උන්නහේට ලබා දෙනවද? එහෙම නැත්නම් බලව්වේ මේ පිළිකන්නේ ලෙව කන්න චන්ද්‍රිකාගේ බලව්ව පිළිකන්නේ ලෙව කෑපු, මහින්දගේ බලව්ව පිළිකන්නේ ලෙව කෑපු, දැන් රනිල් වික්‍රමසිංහ බලව්වේ මේ රැට රැට හොරාට පිළිකන්නේ ලෙව කන කෙනෙකුට මේ රට හදන්න බෑ. ඔබතුමාල මාධ්‍යවේදී විදිහට ගෙදර ගියාම නේද ළමයින්ට කන්න දෙන්න ඕන, ටියුෂන් යවන්න ඕන, කරන්ට් බිල් ගෙවන්න ඕන, වතුර බිල් ගෙවන්න ඕන, අමාරුනේ. අපි දවස් ඔය විසඳුම තියෙන එක ඉතින් මට විශ්වාසයි ඔබතුමාලත් මේ සෙනඟ දැක්කම ඡන්දය අපිට ගිහින්. ජයග්‍රහණය කොහමද? ස්ථිරයි. 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 150ට වැඩි තම පළවෙනි වටේම ගන්න. සජිත් ප්‍රේමදාසයන් වෙන කවුද? මේකේ ඉන්නේ එක අපේක්ෂකයයි. තරහ කරුව තුන් දෙනෙක් ඉන්නවා. නාමලුයි අනුරයි රනිලු තරහ කරුව. ඉරණ අපේක්ෂක සජිත් විතරයි. ඊළඟට රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන්නේ තක්කඩිය මිනිමරුව හොරු රකින කුලකය. හරිද? ඊළඟට අනුර නියෝජනය කරන්නේ කටින් බතලකොළ හිටවන ඇමතිකම් වලින් පැනලා ගිහිල්ලා පුරුදු වෙන කුලකය. හරිද? අපි නියෝජනය කරන්නේ වැඩ කරන කුලකය. Yeah.
වේල් කුමාර් මන්ත්‍රීතුමා මේ ජනාධිපතිතුමාට සහයෝගය ලබා දුන්නයි කියලා. අපිට හිතාගන්න බෑ මොකද වේල් කුමාර් මන්ත්‍රීතුමා පෞගිය කාලෙම සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරයෙක් එතුමා. ඒ සියලුම සාකච්ඡාවලට පක්ෂය දිරිවීම සඳහා පළාත්වලට ගිහිල්ලා රැසී පවා අමතු කෙනෙක්. මේ ගිය සතියෙත් මම හිතන්නේ අපේ නායකතුමා සහභාගි වෙච්ච රැස්වීමකත් කතා කරා. නමුත් එතුමා ගැන පෞගිය කාලේ ජනාධිපතිතුමාගෙන් යම් යම් උදව් ලබා ගත්තයි කියලා කතාවකුත් තිබුණා. අපි ඒක ගැන ඒ තරම් දැකීමක් කරේ නැහැ. මොකද එතුමා අපේ සංවිධාන කටයුතු වලට ඉදිරියෙන් වැඩ කළා. ඉතින් දැන් අපිට පෙනී යනවා එහෙමනම් අර පෞගිය කාලේ එක එක්කෙනා කියපු කතාවල් ජනාධිපතිතුමාගෙන් යම් යම් උදව් අරගෙන තිබෙනවායි කියලා එහෙමනම් දැන් අපිට පෙනී යනවා. එහෙනම් ඒ කතාව වල ඇත්තක් තියෙනවා. එතුමා දැන් අපි පොන්සේක මාත්‍යා ගියා. අනිත්ක රාජිතක් ගියා. ඇයි දැන් ඉරිණිකාට අවස්ථාව දෙන්නේ නැත්තේ පාර්ලිමේන්තුවේ? පක්ෂයේ විසින් ජාතික ලයිස්තුවෙන් ඉස්සෙච්ච මන්ත්‍රී තනතුරක් තමයි ඉස්සෙලා තියෙන්නේ. ඉතින් ඒ තනතුර සඳහා පක්ෂයේ එදා ඔයාලගේ ජාතික ලයිස්තුවෙන් අරින්න යවුවා. ඇයි දැන් ඉරිණික යවන්නේ නැත්තේ? හිරුත් එක්ක ඔයාලා ඩීල් එකක් තියනවද? හිරුත් එක්ක ඩීලුත් නැහැ, සඳුත් එක්ක ඩීලුත් නැහැ. හිරුණිකා මන්ත්‍රීතුමිය කොළඹ දිස්ත්‍රික්කයේ තරඟ කරපු මන්ත්‍රීවරියා. හරිද? එතකොට අපේ නායකතුමා පාර්ලිමේන්තු මැතිවරණය පටන් ගන්න කොළඹ පක්ෂයේ යම් ප්‍රතිපත්ති තීන්දුව අරන් තියෙනවා ජාතික ලැයිස්තුවෙන් පත් කරන මන්ත්‍රීවරු සම්බන්ධ. ඒ වගේම හිරුණිකා මන්ත්‍රීතුමා ඊළඟ තව මාස එකමාරකින් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට එනවා. එයාටත් ගොඩ ඉන්නකෝ. එයාටත් එහෙම අවස්ථාවක් නැහැ. දැන් සමහර අය හිතනවා මේ මාධ්‍යවල හිරුණිකාව වයින් කරන්න එක එකව කියලා අපි අතර ප්‍රශ්න ඇති කරන්න පුළුවන් කියලා. හොඳට මතක තියාගන්න ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීකමකට ප්‍රශ්න ඇති කරගන්න අය මේ සජිවේ කියන්නේ. මම මන්ත්‍රීකම දාලා ආපු කෙනෙක් මේ පක්ෂයේ ජයග්‍රහණය වෙන්නේ. ඒ හින්දා අපි ඔක්කොම ඉන්නේ ප්‍රතිපත්ති තීන්දුවක් උඩ මේ රනිල් රාජපක්ෂ දූෂිත ආණ්ඩුව රට විනාශ කරපු අය බලවා හරින්න ඕනේ කියන්නේ. ඊට පස්සේ තමයි අපි තනතුරු ගැන කතා කරන්නේ. නේද? අපි ඔක්කොම මේ මතයේ ඉන්නවා. ඔබතුමා නගරාල්දකින් සීන් එකේ පාර්ලිමේන්තෙන් ආවා. නම CYP රාම් උතුරුකොළඹ ප්‍රධාන සංගීතයක සමිඥාල බලවේගයේ ඒ වගේම පක්ෂයේ මම ආකාර ලේකම් පක්ෂයේ ඉඳපු පනත් සභා මන්ත්‍රී. ඇත්ත වශයෙන්ම අපි බොහොම සතුටු වෙනවා අද අපේ නායක සදිත් ප්‍රේමදාස් මැතිතුමා නාම යෝජනා දෙන්න ඇවිත් ඉන්නවා අපේ මේ මැතිවරණ කාර්යාලයට. මේ මැතිවරණය අපි බොහොම අමාරුවෙන් ගත්ත මැතිවරණයක්. අපේ නායකතුමා සටන් කරලා උසාවියට ගිහිල්ලා ඒ වගේම මේ මැතිවරණය නතර කරන්න කීප දෙනෙක් බලන් ඉඳපු ඒ වෙලාවේ අපි මේ මැතිවරණය ලබා ගත්තා. මේක බොහොම සතුටක් අපිට විතරක් නෙමෙයි ලංකාවෙන් මුළු ජනතාවටම ලොකු සතුටක් කියන එක. ඒ වෙනම අපි අද කියන්නේ මේ රටේ විශාල වෙනසක් වෙන්න ඕනේ. අපේ දරුවෝ ඒ වගේ අපේ අම්මලා තාත්තලා අද විශාල දුකක් විඳිනවා. අපි මේ දුක නැති කරන්න ඕනේ. රටේ විශාල වෙනසක් ඇති කරන්න ඕනේ. අද ආර්ථිකය කඩාවැටලා තියෙන මේ අවස්ථාවේ ජනතාවට අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපේ නායකයෙක්ව වෙනස් කරලා අලුත් නායකයෙක්ව පත් කරා ගන්න. ඒකයි අපි කියන්නේ අපේ ජනතාවට සජිත් ප්‍රේමදාස මැතිතුමාට තමන්ගේ මුළු සහයෝගය ලබා දීලා සමගි ජන බලවේ නායකයව මේ රටේ ජනාධිපති වෙන්න තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරගන්න.
ඔබට කොහොම දේශපාලන ගමන ජයග්‍රහණයක් කරා යන්න පුළුවන්ගේද දැන් ඔබතුමාගේ දැන් පස්සේ කොහොමද කරා නාලිකාවක් තියෙනවා දැන් මේ නාලිකාවත් කොහොමද දැන් ගමනක් යන්න පුළුවන්ගේද මම යන්නේ නැහැ ගමන අපේ දැන් ඔය කියන විදිහට මේ ඩීල් එක දාගෙන අන්තිමට අර මරණනෝ දී ගන්න පුළුවන් ඒ දිනේ මේක මම හිතන්නේ කියනවා වගේ මේක අර කියන්නේ ඕල් වෙච්ච කේස් එක හරිද මහාධිකරණේ වැඩි කරු වෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණේ ගණි වැඩි කරු වෙනවා නැවත පස් පුද්ගල ඉනිෂු කාර්තු මල්ලගේ වැඩි කරු වෙනවා ජනාධිපති සමාව වෙනවා ඒක රිවර්ස් වෙනවා හිතලා බලන්න ඒක කොච්චර නියම් අර ඒකට කියන්නේ සවුත් වෙච්ච කේස් එක ඒතන ඒකට නැවත අරගහන එක එච්චර ඒක ගත ගන්න නැහැ කවුරු මේ විදිහට ඔබතුමා කැපිලිමයයි දැන්නේ පක්ෂෙන් මෙහෙම මාව කපන්න දෙයක් නෑ කො කාගෙත් රහසක් නෙවෙයි නේද ඒක නාලිකාවක් සපෝට් එකක් දෙනවා කියන්නේ ඒක නාලිකාවක් සපෝට් එකක් අපි කරන්නේ දේශපාලන මාව ලේසියෙන් කාට කපන්න ඒ කියන්නේ පක්ෂය අතහැරලා යනවද එහෙම වුණොත් පක්ෂය අතහැරලා යනවද පක්ෂය අතහැරලා යන්න වෙන්නේ නැහැ ඔතන බලන්න ඉස්සරහට මට විශ්වාස නිසා සජිත් මහත්තයෙක් ඔබේ දේශපාලනය කරන්නේ නම් සිදුවයක් වෙන්නේ අපි මෙච්චර මේ කැපිලිම ගන්න මේ රටේ තනත් බලමු ඉස්සරහට ඔබතුමාගේ ඉදිරියට රාජපාලනය කරන්න කියනවා කවදාද මගේ නම කතන දෙයක් කියන්නේ ප්‍රේමදාස් කිතුතා ආම මන්ත්‍රී දුරට හම්බ වෙලා නැහැ නේද මන්ත්‍රී දුරේ අය අදහස තියෙනවද පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ ඒ කියන්නේ මැතිවරණයක් කරනකම් යන්නේ නැද්ද පාර්ලිමේන්තුවේ ඊට කලින් හම්බුත් යනවා ඊට කලින් ඉන්නේ නැහැ දැන් මේ ජනාධිපති මහත්මයාම සජිත් විද්‍යාස්කත් කොහොමද ඉස්කෝලේ ඉලක්කේ මොන අඬුවාවක් දඩුවම ලබා දෙනවා මොන අඬුවාවක් දඩුවම ලබා දෙනවා ඒ සැකද මම අවුරුදු කීයක් මේක අල්ලන් ගියද මහින්ද රාජපක්ෂලා තරුණ ඉන්න කාලේ මම මේ පුත්‍රයත් එහෙම සටන් කළේ අන්තිමට කොහොමද ජනාධිපති සමාව ලංකා ඉතිහාසයේ ලෝකයේ ජනාධිපති සමාවක් ඉවස් කරපු එකම නඩු දීතු මම ලේසියෙන් දෙයක් අදාරින් කියන්නේ ආවා
පොට අරපතර යමු යා. ඉට දෙන්න ඕම ඉට දෙන්න ඔඩ ඉට දෙන්න ඕම සෞභාගය කරා ගෙන යන්න අපිට වැඩ පිළිවෙලක් තියෙනවා ඒත් එක්ක එකතු වෙන්න කියලා
රටේ නීතියට ගරු කරන අහිනිමුණු දේපල සම්පත හොරා කාපු සල්ලි ටික නැවතත් වරක් මේ අද අපිව ශක්තිමත් කරන්නට රන්ලෙසින් පැමිණි ඔබ සියලු දෙනාටම ජය වේවා ජය වේවා ජය වේවා හරි ප්‍රේමදාස මැතිතුමාට හරි ප්‍රේමදාස මැතිතුමාට අනාගත ජනාධිපතිතුමාට අනාගත ජනාධිපතිතුමාට විශේෂ ප්‍රේමදාස වත්මන් හරි මට දාන්න කියලා හරි.